martial arts වලට එද්දී මගේ අවුරුදු 10ක් විතර ඇති. ඉතින් එතනදී මම අර කරාටි තමයි මුලින්ම මගේ අයියා කෙනෙක් තමයි ඒක කරන බලා ඉඳලා ආසාව ඇති වුණා. ඇත්තටම මූෂු වල ආරම්භයේ දිස්ත්‍රික් මට්ටමින් ආව දිස්ත්‍රික් තරඟ. ඊට පස්සේ වලින් මම නියෝජනය කරලා ඒ දිනලා ඊළඟට කලාක් මට්ටමට තීරිලා එතනින් ජාතික මට්ටමට ආවා. මම ෆයිට් කරලා තියෙනවා මම ගොඩක් රින් එකේ සෙල්ලම් කරලා තියෙනවා ඉතින් ඉලිය කියන්නේ ඉතින් හරි ආසයි ඉතින් අපි හොඳට ප්‍රැක්ටිස් කරා නම් ලොකු ආසාවක් ඇති වෙන දැන් අනිත් කට්ටිය වගේනේ මම ගොඩක් ආසාවෙන් මම සෙල්ලම් කරන්නේ මොකද මටම ආව ෂුවර් කියලා දන්න අපි කරන දේ හරියට කරා නම් ඉතින් ඒක තුල කියන්නේ මම ගහ ගන්න මරා ගන්න නෙමෙයි තරඟයක් සමාජයට පණිවිඩයක් දෙන්න ඕන දැනට මම මගේ අධ්‍යක්ීම් තුල උගන්නන ගුරුවරු ගැන මට චුට්ටක් මෙයා කරා මොකද මේ මම කියන්නේ අපි දරුවන්ට යමක් දෙන්න කලින් අපි හැදිලා ඉන්න ඕන. ඒ ගොඩක් කට්ටිය අපේ වැරදි තියාගෙන ළමයින්ට කියනවා ඔගොල්ලෝ මෙහෙම කරන්න. එක මම දන්නේ නැහැ මොකද මම මගේ දැන් මගේ අත්දැකීම් එක්කලා මගේ හිතපු හැම ගෝලෙක්ම වගේ මාත් එක්කලා අදටත් ඉන්නේ නැත්තම් මම වැරදි කර කර මම එකට එක්කෝ ඩ්‍රින්ක් එක දාලා මෙයා කරලා දරුවන්ට කියනවා ඔබ බොන්න එපා මේමයි කියන එකනේ ඉතින් ඒ වගේ ගොඩාක් ගුරුවරුන්ගේ තියෙනවා දුර්වලකම් ලංකාව තුල ඉතින් මම කියන්නේ ඉස්සල්ලා අපි හැදින්න ඕන අපි දෙයක් පෙන්නලා තමයි මෙන්න මේ විදිහට අපි මම ක්‍රියාවේ ඒක ඔප්පු කරන්න ඕන ගොඩක් කට්ටිය කතා කරන්න දක්සයි. නමුත් ක්‍රියාව ගත්තොතින් ඒක අනිත් පැත්ත. ගොඩක් කට්ටිය දැන් අද හැම මොහොතේම සල්ලි මත තමයි හැම දෙයක්ම තීරණය වෙන්නේ. ඒ කියන්නේ ජයග්‍රහණය කරන්නේ සල්ලි වලට. ඉතින් මටත් ඒක වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මම කියන්නේ දක්ෂිය ක්‍රීඩාව කියන්නේ දක්ෂෙක් තමයි හැම මොහොතෙම දිනන්න ඕන. නැතුව ගොඩාක් අද කාලේ මම බලාගෙන තියෙනවා මෙඩල්ස් දාලා තියෙනවා හින තොගයක් දරුවෝ ගත්තා. ඉතින් මම කියන්නේ ඒක මුලාවේ දරුවෝ කියන්නේ ඒගොල්ලන්ම ගුරුවෙන් වහනවා. මම කියන්නේ එහෙම නෙමේ දරුවෝම හරියට ගොඩනගලා ගොඩක් මහන්සිලා ඒ හැකියාව පෙන්වන කෙනාට තමයි දිනුම යන්න ඕන. මාෂල් ආර්ට් එකක් කියන්නේ මට උගන්ලා තියෙන හැටියට මම ඉගෙන ගත්ත හැටියට මගේ මරණයෙන් ගැලවීම සඳහා පමණයි මේක අපි යූස් කරන්න. ගොඩක් කට්ටිය චුට්ටක් බාගෙට ඉගෙනගෙන ඒක හැම වෙලාවෙම යූස් කරන්න බලනවා. එතනදී ඒක එයා කොම් වෙනවා සමාජ තුල. ඉතින් ඒක නිසා අපි පුළුවන් නම් අපේ ඔළුව පාවිච්චි කරලා එතනින් ඒගොල්ලන්ට ඒක පහදලා දෙන්න මේ ඒක මොකක් හරි ප්‍රශ්නයක් නම් අපි ගහනවට වඩා අපි හැම මොහොතෙම ඔළුව පාවිච්චි කරන එක තමයි මම මගේ ළමයින්ට උනත් මම හැම මොහොතෙම කියන්නේ මොකක් හරි ගැටලුවකට මුහුණ දෙන්න වුණොත් හැම මොහොතෙම අතපය මෙයා කරන්න කලින් ඔළුවෙන් ඒක විසඳන්න පුළුවන්ද කියලා හිතන්න කියලා. Once you start learning this sport, you know what you can do. Once you know what you can do, then you don't just use it on people. An angry fighter is not a good fighter. You can be very skillful, right? And but your physical fitness might not be that. So you might be able to pull off a few good moves, avoid a few attacks. But then when it comes to second, third round, you start feeling tired. All that will go down the drain, right? In the same way, let's say you're very physically fit. You're going to gym every day. You're very powerful, this and that. But you're not very knowledgeable with the techniques. And that means you'll be doing all these moves, which are not efficient, you know, right? Whereas the other person is fighting with a you know, with a clear head and mind. So that's why you need the balance. You need both fitness and that. So that's why, especially in Muay Thai, even in this class, we train that. We train all the aspects in fighting. It's for becoming a better person overall. It's a lifestyle. It's not just beating someone up. It's just a matter of living that life. It's like a philosophy, you could say.